ෆයිබෝප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවසත් බලගන්වන්න. 1212 අමතන්න. අයිබෝවන් ඔබේ කොන්නේ අදදරන මධ්‍යාන පොත්තිකාශවය සමකින් ප්‍රථම නවධානය පුවත් සිරස් තලවෙත. යාපනයේ ජාත්‍යන්තර ගොන්තුටුපල ජනපති අතින් ජනතා අයිතියට. ඇවන්ගඩ් සභාපති නිශ්ෂංක සේනාධිපති කටුනායකදී CID අත්අඩංගුවට අද පස්සුරුවේ විශේෂ මහාධිකරණය හමුවට. නගර සංවර්ධනය තුළින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන බව ගෝඨාභය කියයි. කිසිදු විදෙස් බලවේගයකට යටත් වන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රකාශය. මේ තියෙන්නේ ඔබේ ස්වභාවික පැහැ. මේ පැහැ මෙතනින් මෙතනට ගේන්න නම් ෆෑර් ඇන්ඩ් ලව්ලි විටමින් තෙරපි දෙන්න. ඔබේ ස්වභාවික පැහැ ආයෙත් ඔබටම. යාපනය ජාත්‍යන්තර ගුවන්තුරුපොළ අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුණා. ගුවන්තුරුපොළ විවෘත කිරීම සංකේතවත් කරමින් ඉන්දියන් එලයන්ස් ගුවන් සේවයට ඇත් යානාවක් අද ඉන්දියාවේ චෙන්නයි සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තුරුපොළ වෙත පැමිණියා. ශ්‍රී ලංකාවේ තුන්වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් ගමන් සඳහා විවෘත කරමින් එය ඉන්දියා ගුවන් සමාගමට අයත් එලයන්ස් ගුවන් සේවයේ ATR-72 වර්ගයේ ගුවන් යානයක් චෙන්නයි සිට යාපනය දක්වා පළමු ගුවන් ගමන සිදු කරනු ලැබුවා. පලාලි ගොන්තොටුපළ ලෙසද හඳුන්වනු ලැබූ මෙම ගොන්තොටුපළ ජාත්‍යන්තර ගොන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250ක්. ඉන් රුපියල් මිලියන 1950ක් ශ්‍රී ලංකා රාජ්‍යය ආයෝජනය කර ඇති අතර ඉන්දියා ආධාර යටතේ රුපියල් මිලියන 300ක්ද ආයෝජනය කර තිබෙනවා. යාපනයේ ජාත්‍යන්තර ගොන්තොටුපළේ දෛනික ගොන් මෙහෙයුම් කටයුතු එළඹෙන නොවැම්බර් මාස සිට ආරම්භ වීමට නියමිතයි. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තුරුපළ පරිශ්‍රයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් හිටපු සභාපති නිශංක සේනාධිපති මහතා අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම උල්ලංඝනය කිරීම මතයි. එමෙන්ම ඇවන්ගාඩ් සිද්ධියට අදාළව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුවකටද නිශංක සේනාධිපති මහතා අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. නගර සංවර්ධනය හරහා සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පැල්මඩුල්ලේ පැවති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ පැල්මඩුල්ල සතිපල භූමියේදී පැවැත්තුණා. අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ වැඩ කරන අපේ විරුවා ගෝඨාභය බෞද්ධිමක පෙමින් සැවදා ගෝඨාභය රකින්න කෙනෙක් බේරම් ගෝඨාභය ඔබයි යුතුම් මිනිසා ගෝඨාභය අපි අවුරුදු 10ක් විපක්ෂයේ ඉඳලා යහපාලනේ පිහිටෙව්වා. මෙරටේ අසාර්ථකම පාලනය රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස කියන නායකින්ගේ යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රපාතෙන් ප්‍රපාතයට ගියා කියන එක අපි කාටවත් රහසක් නෙමෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය UNP සහෝදරින්ට මං ඉල්ලීමක් කරනවා, එකතු වෙන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් සමග පෙළ ගැහෙන්න. මම ඔබට
මගේ යුතුකන්ට ඉෂ්ට කරනවා. හරියට පෝට්ටුවට කතිර ගහලා 17 වෙනිදා ඡන්ද ගණන් කළ ඡන්ද ප්‍රතිශතයෙන් අපි 70%කින් ජයග්‍රහණය කරනකොට පහුවදා 18 වෙනිදා මහින්ද මහත්තයාගේ උපන්දිනේ. මහින්ද මහත්තයාගේ උපන්දිනේ දවසට එතුමා මේ රටේ අගමැතිවරයා වශයෙන් පත් වෙනවා විතර නෙවෙයි අපේම අපේ ආණ්ඩුවක් බලයට පත් කරගන්නවා කියන එක මතක් කරමින් ප්‍රේමදාස රනිල්ගේ කළු අවතාරය ඒකේ කතාවක් අහනකොට ප්‍රේමදාස කවටෙක් බවටපත් වෙනවා. හයේ පන්තියේ ළමෙක් මම ජනාධිපති වුණොත් කියලා ලියන රචනාව වගේ තමයි ප්‍රේමදාස මහත්තයාගේ කතාව. ඒ තරම් වගකීමෙන් තොරයි. ඒ තරම්ම පදනම් විරහිතයි. ඒ තරම්ම යථාර්ථයෙන් ඈතයි. ඒ තමයි ප්‍රේමදාසගේ හිස් බව. එයා කියනවා හැම තැනම ගියා එක එක කතා කියනවා. හැම වෙලේම කියන්නේ මගේ අප්පච්චිගේ තැන ඉඳන් වැඩ කරනවා කියලා. අර සිදු ටෙලිනාට්‍යයේ ඉන්නවා හීම් බබා සීයා කියන්නේ මගේ අප්පච්චිගේ වැඩ කියලා ඉදන්. එතන මේ හීම් බබා සීයා තමුන්නාන්සර දන්නවා මේ රටට එහෙම කරපු වැඩක් නැහැ. අපිට පතලයක් කපා ගන්න අපේ අහිංසක මිනිස්සුන්ට ගඟට බැහැලා ගැරුම් වට්ටියක් දාලා මැණික් ටිකක් ගරා ගන්න දුන්නේ නැහැ. අපේ ආණ්ඩුව ආපු හැටිය ඒ සාහසික නීති අපි නවත්තනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි. අපේ රබල් ලෝක වෙළඳපොළට ගෙනිහිල්ලා පෙර තිබූ මිලටම රබල් වල මිල අපි ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනි. තමුන්නාන්සලා දන්නවා එදා කොළඹ තිබුණු තත්ත්වය. නමුත් මට පුළුවන් වුණා කොළඹ නගරය ආසියාවේ දියුණුම වන නගරය බවට පත් කරන්නට. ඒකම කොළඹ නගරය පමණක් නෙවෙයි, ඒ කාලය තුලදී අපි යාපනයේ නගරය, ගාල්ල නගරය, නුවර නගරය මේවත් සංවර්ධනය කරා. ඒ වගේ අපේ නගර සැලසුම්කරුවන් යොදලා නව සැලැස්මක් මත පල්මඩුල්ල නගරය අපි සංවර්ධනය කරන්නට ක්‍රියාත්මක කරනවා කියන එකත් මම කියන්නට ඕනේ. අද අපේ රටේ විශේෂයෙන්ම කඳ උඩරට විශාල නගර ප්‍රමාණයක් තිබෙනවා සංවර්ධනය කරන්නට ඕන. මේ නගර සංවර්ධනය කිරීම හරහා අපිට පුළුවන් අපේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්නට. තමුන්නාන්සේලාගේ විශ්වාසය මා කෙරෙහි තබන්න, තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත සෞභාග්‍යමත් රටක් මම තමුන්නාන්සේලාට ලබා දෙනවායි කියමින් තමුන්නාන්සේලාට ජය වේවා. දෙමළ ජාතික සන්ධානයේ සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්ථාවරය හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම්මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. TNA සංවිධානයේ යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින්ට ඉදිරිපත් කරන්නේ ඒ යෝජනාවලිය බාරගන්න ජනාධිපති අපේක්ෂකයාට අපි සහයෝගය දෙනවා කියලා කියන්නේ. එතකොට ඒ යෝජනාවලිය මේ වෙද්දී අපි දන්නවා ඉදිරිපත් කරලා තියෙනවා පක්ෂවලට. මොකද අපි ඒක දැනගත්තේ සම්බන්ධන් මහත්තයා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉදිරිපත් කරපු යෝජනාවලියේ සාධාරණ පිළිතුරක් ලැබුණේ නැහැ කියලා. අපේ කඳුරේ කොහොමටත් ඒ ඉල්ලීම් වලට සාධාරණ පිළිතුරු නැහැ. අන්තවාදී ඉල්ලීම් වලට, ත්‍රස්තවාදී ඉල්ලීම් වලට අපි සාධාරණය කරන්නේ නැහැ. ඒවට අපි අසාධාරණයි. මේ සම්බන්ධයෙන් අපිට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා එතුමාගේ මතය අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා නොවැම්බර් 1 වෙනකන් ජනාධිපති අපේක්ෂකයාගේ TNA සහ අන්තවාදීන්ට දුන්නු පොරොන්දු කවුද කියලා බල ඉන්න ජනතාව කැමති නැහැ. පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පැහැදිලිවම මේ කටයුත්ත සම්බන්ධයෙන් අපිට තොරතුරු ලබා දිය යුතුයි. මේ අතර පැල්මඩුල්ලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක් අතරතුර එහි පාක්ෂිකයන් ගමන්ගත් බස් රථයකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් සහ මැරපිරිසක් ඒ රැලියට සම්බන්ධ වෙච්ච ඒ ආධාරකරුවන්ට අමානුෂික විදියට පහර දීලා තියෙනවා. ඒ නිසා මේක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය කියලා අපි දන්නවා. හැබැයි මේක නීතියේ සහ පොලිසිය ප්‍රතිපත්තිය නෙවෙයි. ඒ නිසා මේ වෙද්දී සභාපතිවරයා අත්අඩංගුවට අරන් ඉද්දී තව විශාල පිරිසක් අත්අඩංගුවට ගන්න තියෙනවා. මෙහෙම වියරු මානසිකත්වයෙන් මේ මැතිවරණය කරන බවක් අපි ආණමඩුවේ පුත්තලමේත් පහුගිය දවස්වල දැක්කා. තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව කිසිදු විදේශීය බලවේගයකට යටත් නොවන ආකාරයට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහව දිගණ ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. W
බව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනරැලියක් ඊයේ වාරියපොළදී පැවැත්තුණා. අපේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණා. රස්සාවක් ඇවිල්ලා ඉල්ලපු ගමන් අපිට දී ගන්න බෑ. අපි යහපාලන මලී ලව්වක් ගෙනාවා. ගෙනාවු වේගය වැඩි. ඉස්සෙල්ලා අපේ මිනිස්සුන්ට වැඩ කරලා දීලා ඒක ගේන්න තිබ්බේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා මම ගෝල්ෆ් ෆෙස්ටිවල් එකේ රැස්වීමට එන්න ඉස්සෙල්ලා පැයක් එතුමා එක්ක සාකච්ඡා කරා. ඒ පැය ඇතුළත මට තව එක දෙයක් තේරුණා. මට තේරුණා සජිත් ප්‍රේමදාස කියන්නේ ඉතා සුන්දර මිනිහෙක් කියලා. මාත් එක්ක කතා කරාට වැඩියෙන්ම ඇහුවේ මගේ ළමයි ගැන, මගේ බිරිඳ ගැන, ඒ අංශය ගැන උනන්දුවෙන් එතුමා කතා කරා. මං හිතන්නේ ඒක තමයි මේ එක්සත් ජාතික පක්ෂය අර තලතාතු කෝරාල චණ්ඩානි බණ්ඩාර වගේ මැතිනියල්ලා සජිත්ට පණ දෙන්න වගේ ඉන්න මං හිතන්නේ. දැන් මිත්‍රවරුනි මමත් ඉදිරියේ පවත්වනවා මාධ්‍ය සාකච්ඡාවක්. මම කියනවා මගේ ප්‍රතිවාදියට මම මාධ්‍ය සාකච්ඡාව පවත්වන එක බලාගෙන හොඳ පාඩමක් ඉගෙන ගන්න. මාධ්‍යවේදී තුමන්ලාට තුමියන්ලාට ඕනම දෙයකට මේ ප්‍රේමදාසගේ පුතා මූණ දීලා රට රැකගෙන මම ඒ හැම දෙයකටම පිළිතුරු ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රටට අවශ්‍යයි යකඩ නායකත්වය. ඒ යකඩ නායකත්වය, ඒ අයෝ මේ නායකත්වය මේ සජිත් ප්‍රේමදාස දෙන්නලාසේ කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අනතුරුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහව දිගණ ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකටද එක් වුණා. ගිය ආණ්ඩු කාලේ මේ රටේ ප්‍රවෘත්ති පත්‍ර කතෘවරු කී දෙනෙක් මැරුවාද ගුටි කෑවා. සන්නේ ලීඩර්ගේ කතෘ මහා මග ලසන්තව මැරුණේ මොකද? තමුන්නාසල දන්නවා නිග්ගුවන් යානා දෙකක් ගත්තා ගුවන් හමුදාව. හතර ඒ හතරේ ඒ ගිවිසුම හොර ගිවිසුමක් කියලා ලසන්ත ලිව්වා. අපේ ෆීල් මාර්ෂල් තරත් හොන්ද මං හිතුවා ගියයි කියලා ඉන්න එතුමා. එතුමා දන්නවා මේක මට වඩා රටක් හැටියට මොනම රටවල් කණ්ඩායමකටවත් අපේ ශ්‍රී ලංකාව දන ගහන්නේ නැහැ, යටහත් වෙන්නට යන්නේ නැහැ. ඒ කේසර සිංහ ලීලාවෙන් මේ රට ශක්තිමත් ජන සම්පන්න දේශයක් බවට පත් කිරීමේ වගකීම ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස බාර ගන්නවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මගේ ආදරණීය ජනතාවගේ හදවතේ තිබෙන දුක කඳුල වේදනාව මට දැනගන්නට ඕන. ඒ නිසා තමයි හැම මැතිවරණ කොට්ටාසයකටම ඇවිල්ලා මහන්සියක් බලන්නේ නැතුව ජනතාව ආමන්ත්‍රණය කරලා මම ඔබලට කියන්න කැමතියි, ලෝකෙන්න නම්බර් එකේ රට ශ්‍රී ලංකා ෆස්ට් කියන ගමනට ඔබලාගේ හයිය ලබා දීලා ඔබලා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ශක්තිය ලබා දුන්නා. එහෙනම් මෙදා පාර ප්‍රේමදාස පුතාට රට ගොඩනගන්නට ඒ ඓතිහාසික වරම මා වෙත ලබා දෙන්න. මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉතා සරල අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණිද සොයිසා මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මොනවා වුණත් ස්වාධීනව ඉන්නවා, බැඳලා පුදලා අපි එතුමට ආදරය කරනවා, බුරු කියන්න ඕනේ නැහැ, එතුමට ගරු කරනවා. එතුමත් සජිත් මහත්තයාට හරි ආදරෙයි. ඔව්, එතුමා කියනවා දුෂණයෙන් තොර ඇමති කෙනෙක්. එතුමා රෙකමෙන්ඩේෂන් දෙනවා. මොනවා වුණත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනේ වගේ සත්‍යයක් තියෙනවා. අපි හිතනවා සර්ප්‍රයිස් කාර්යය නිසා කිට්ටු වෙනකොට මොකක් හරි චූටි මෝටාර් එකක් හරි බෝම්බයක් හරි දානවා මයි. අනේ අපේ පින්වත් ජනාධිපතිතුමනි, ඔබතුමා යනකොට හොඳ පැත්තට නේද, හොඳ පැත්තට සද්දයක් දාලා යන්න, එච්චරයි නේද? අපි ඔබතුමා බලා ගන්නවා. මොකද එතුමා හිටපු ජනාධිපතිගේ මම දන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයා එහෙම අගතියක් අකටයුත්තක් කරන්නේ නැහැ මහින්දටම. ඒ තරම් නිමිච්ච හික්මිනිච්ච සරල ඡාම්. මම දැන් ෆේස්බුක් එක බල බල ඉන්න මම දැක්කා ෂර්ට් එකේ පැත්තක් තෙමිලා ඇඟට ඇලිලා. ඒ තරම් සරලයි. ඒක දාලා ඔයාලට බැනීමක්වත් ඇඳලා නැහැ.
මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගී අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහතාට සහය ලබා දෙන බව එක්සත් වාමාංශික පෙරමුණ පවසනවා. කොළඹදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා මේ බව සඳහන් කළා. අද අපි මේ පුවත්පත් සාකච්ඡාව කැඳවීමට හේතුව වුණේ එක්සත් වාමාංශික පෙරමුණ තීන්දුවක් අරන් තිබෙනවා. අපේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන බණ්ඩලෙත් අති බහුතරයක ඡන්දය ඇතුව ලබන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාට අපේ සහයෝගය දිය යුතුයි කියලා. අවුරුදු 71ක් රට පාලනය කර මේ පිරිස් දෙක එක අතකින් බණ්ඩාරනායක මැතිතුමාගෙන් රාජපක්ෂලාට ආපු ඒ දේශපාලන බලවේගයත් අනෙක් අතින් ඩීඑස්එන් නායක ඉඳලා වික්‍රමසිංහලාට සරිත් ප්‍රේමදාසව ඒ බලවේගයත් දෙකම එක ප්‍රතිපත්ති. නමුත් තට්ටු මාරු ක්‍රමයට මේ රට ගසා කෑම තමයි සිද්ධ කරලා තිබෙන්නේ. මේ රටේ ජාතිවාදය ආගමවාදය ඇති කරලා ජනතාව රවට්ටලා එක ඡන්දෙකට එක පැත්තක් දෙන්නවා, අනික් ඡන්දෙදි අනික් පැත්ත දෙන්නවා. එකල රටේ දූෂණය ඊවහ ගිල්ල තියෙන්නේ, රටේ තියෙන සම්පත් සියල්ලක්ම විනාශ කරලා තියෙන්නේ. රට අද විශාල ණය උගුලක අහුවෙලා ඉන්නේ. ඒ ණය උගුල කෙසේද කිව්වොත් අද රටේ ස්වර්ණ විභාවයට පව තර්ජනයක් වෙලා තියෙනවා. අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය දෙන්න ගත්ත තීරණය එහෙම මෙහෙම ගත්ත හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි. දීර්ඝ කාලයක් වැඩ කළා. ඒ සියලු ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කිරීමට අපි සම්බන්ධ වෙලා, අපි සාකච්ඡා කළා, අපි තව පිටායත් එක්ක සාකච්ඡා කළා, ප්‍රසිද්ධ රැස්වීම පවතියලා ගත්ත තීරණයක්. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ලෝක හදවත් පුනර්ජීවන දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමය සංවිධානය කළ හදවත් රෝගියෙකු පීඩාවට පත් අවස්ථාවක කෘතිම ස්වසනය ලබා දෙන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ උපදේශන සම්මන්ත්‍රණයක් ඊයේ පැවැත්වුණා. කොළඹ විහාරමහාදේවි එලිමහන් රංගපීඨයේ පැවති මෙම වැඩසටහනට එක් වූ පිරිස් වෙත එහිදී දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින්ද පුහුණුව ලබා දුන්නා. වසර 95ක් ආයු වළඳ අපවත් වී වදාළ කඩවත ගොණහේන මුලගන්ධකුටි මහාවිහාරය, වැබඩ පුරාණ රජමහා විහාරය යන උමේ විහාරාධිපති, සියනෑ අලුත්කූරු දෙකෝරලේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය ඇඹරළුවේ පඤ්ඤාසිංහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන සෙනසුරාදා ගොණහේන මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ විසින් අද අලුයම නාගොඩ බංගලාවත්ත ප්‍රදේශයේදී නීති විරෝධී අයුරින් පාත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි සිටි සැකකරුවෙකු සමග ගෝඩා ලීටර 4000ක් සිය භාරයට ගෙන තිබෙනවා. දැන් අවධානය ව්‍යාපාරික පුවතක් වෙත. ලිංක් කේෂා හිසතෙල් සත්කාරයේ නවතම සමාජික කේෂා ලයිට් සමග ලිංක් කේෂා හිසතෙල් නිෂ්පාදන පෙළ නව මුහුණුවරකින් වෙළඳපොළට හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරුණා. ලොව ප්‍රචලිත ජංගම දුරකථන සන්නාමයක් වන විවෝහි නවතම ස්මාර්ට් ෆෝනය වන V17 Pro මෙරටට හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරුණා. විවෝහි වී කාණ්ඩයට අයත් මෙම නවතම ස්මාර්ට් ෆෝනය සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබෙනවා. එත් සමගින් මධ්‍යාහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.